බෝවන් ඔබෙක්වන්නේ ස්වාදීන් රූපහනයේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශයත් සමවිින්. මුලින් අවධහනය දමසේ ප්‍රධාන පොරතිී සිරස් කලවෙත. වටේම චන්දපත්‍රිකා බුත්‍රණය කර අවසන්. බුදු්‍රනාලිය කියයි. යහපාලනය කොළඹ වරායනගර ගෙවිසුම වෙනස් කළා වටට අයිතිවෙන්න තිබූ ඉඩම් අහිමිබුණා අගමැති වහින්දකෙන් චෝදනා. ක්‍රිකක් විවර්ෂනය පාවාදුන්නා වහින්දා නන්ද පොලිසියට හැඟිල්ලදික් කරයි. පලි ගැනීමේ කොමිස මෙෙන් යහපාලනේ හිටපු ඇමති පහකට නොතිසි. හමැතිවරණයට අදාළව සියලුම දිශ්‍රික්ක සඳහා නිල චන්දපත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේමුද්‍රණාලය නිවේදනය කළා. බෙවර මහැමතිවරණයටට අදාළව නිල චන්දපත්‍රිකා එක්ෝටි හැත්තැ දෙලක්ෂයක් පමණ මුදරණය කර තිබෙනවා. තිවරන්නේ නිල්ල චන්ද පත්‍රිකා ලබන එකොහදදුලහ දහතු යන දෙනවල්ද, තැල් පාර්තමෙන්තුූට හරතීම නීමතයි. තැල් ිපර්තමෙන්තු මින් එම චන්ද පත්‍රිකාෙද හැරීම ලබන විසි නම්වන්දාඩට පෙර. අවසන්කිීමටයි සැලසම්රඇත්තේ. මෙය අතර කායික දුර්වලතයන්ගයුත් පුදගලයන්ට චන්දයේ ප්‍රකාශකිරීම සඳහා පොදු ප්‍රවාහණසිවා භාවිත කරමින් පැිණීමට නොහැකිනම් ඒ සදහා විශේෂ ප්‍රවාහණ පහසුකම් ලවාගැීමට මෙවරද හැකයා පවතින බව බැතිවන්න කොමිෂන්් සභාව ඩිවේදනය කරතිබෙනවා. යහපාලන රජය කොළඹ වරයනගර ගිවිසුම වෙනස්කිරම හිතුවෙන් වරයනගරයෙන් රටට හිමිවීතුවතිබූ ඉඩම් විශාල ක්‍රමාණයක් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්දරජපක්ෂ මතා ප්‍රකාශ කළා. ඒ වීර කැටී පැවතිී ජනහමුවක් අමතමින්. ගුල් පෙස ප්‍රදශව ේකම් කොටාසේ ්‍රීලංකා පොදජන පෙරමුණු ක්‍රියාකාර මුම පීර කැටේදී පවැත්වුණ. ඒ ග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වේ. එ අවස්ථාවට අමාති චමල් රාජපක්ෂ, හිටපු පාර්ලිමෙන්තු න්ත්‍රේ ඩී විචාන කියන මහත්වරු නැල පරිසක් එක්වසිටිය. ු රටක්ම සංවර්ධන කිරීමේ වැඩ පිළිවෙල පවගේ හවරුදු පහදි නවතුන. නවිතිච වැඩ පිවෙල ේගෙන් ඉදිරියට ගණඩවුන. එමන පර්ලිමෙන්ටව ජනාධපතිවරයා හැප් පෙන් බැ ලාධපතිවරයක් කියනද පර්ලිමන්තු නොත් නතිපතිවර ප්‍රතිවති . කරන්න බ පාර්ලිමෙන්තව කියනේ ජනතිපතියවරයනකර රත් ගැටවා. එම මේදක එකකට ආයුතුති අඩක් සංවදධන කරන බෑදක පැත්තිීන්ගින් පැදනම් ප්‍රිම සමාතය න මට පුලුවන් ගොට පැ රන්න ම මට ට හොට පුලුවන් ද රට ද ච්ව. ඉබඳ විශවාසය නැතිවෙච්චගේඒ විශවාසය නැතිවනේ ඔහු ප්‍රතිපත්වය පසුගේකාලේ වරයකුල්ලදානකොට උට පැනමතුරික සන්දදුන්ද අපේ යුග අප ඒ විකිනීමේ කාඩද පාඩුණේ මේ රටට ජාතිය ඔබට විශේෂ සීල දෙනට. හසගේ රජයේ ැති ඇමතිවරුන් පස්තනකුට සිතාසනිකුත් කරීමට දේශපාල පලිගැන ඉම්පිමඳ විමර්ශණන සිදුකරන ජනාධීපති කොමිසම තීරණය කරතිබෙනවා. බෙසේ සිතා සිනිකුත් රඇත්තේ වයිබ නාවිකාඥාපතයේ රිය අත්ිරල් ඩේකප දසනය මහ අදල කොම්සුම් මෙත දිරිත් කළ පැමණිල්ල සබන්ධයෙන් සිදු කරන විමර්ශනව අදාලයි. රජත් මත්තු ා රජත සේ රත්න, රංජන් රාමනායක අජත්පි පෙර හා ඩ ස්වාමී නාධ යාන මහත්වරුන්ට බෙලෙස සිතාසසි නිෙකුත් කරන ව සඳහන්. දෙදහ සට වසද තරුණ නෙකළස්ෙකු පැරගෙන ගොස්. අතුරතුතන්කිීමේ සිද්ධහට දාලව සත්්‍යේ ක්ෂි ගුණුරමින් තමටෙහිව හදි කරනය හම්ුවේ නඩු පැවරූබා පවසමින් දKේපි දසනායකමහතා අදාල පැමිනිල්ල ගුණු කරතිබුණ. ලබන පහලුස්සනිදා ජනාධිපති කොමිසමහමුවේ පෙනි සිටිනලෙට දන්වා සිතා සිනිකුත් කිරීමටයි තිීරණය කරඇත්ේ. ම පොලස් මල් පාධ විර්ෂණ කොට්ටාසේ ටපු ප්‍රධහනී වවි වෛද්‍යලංකාර මහතාටද එදින කොමිසමහමුවේ පිී සිටින ලෙසට සිතාසිින්නිකුත් කිරීමට නීමමිතයි. දෙදහස් එකොල් හා ක්‍රිකට් ලෝක කුස්ලාාණ අවසන් මහා තරගේ සිදූ බව කියන තරඟ පාවාදීම සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදු නොකර පරීක්ෂණය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් ජනාධිපතිතුමාට පැමිණිලි කරන බව, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලළදගමගේ මහතා පවසනවා. එමෙන් වැඩදුරටත් අදහස්ථක්කමින් එමහතා සඳහන් කළේ තමන් කිසි වෙටකත් ක්‍රේඩකයෙකුට එරහිව චෝදනා කලේ නැති බවයි. කෙසේ විතත් විවර්ශණය සඳහා කැඳවීතු පුද්ගලන්ගේ නම් තමන්ගේ කටුත්තරය තුළ සඳහන් කරතිබුණත් ඕවන් කිසි විකුත් අදාල විමර්ශනය සඳහා කැඳවා නොතිබුණු බවදඒමහතා වැඩදුරටත් කිය සිටයා. දෙදහස්ෙකුල්හල උක්ුසලාන ක්‍රට් රගල අවසන් මහතරගේ ද සිදූ බව කියන තරග පවාදීමමක් පිළි බඳව හිටපුක්‍රඩ අමත්‍යවරයකු වන මහින්දාන දළත්කමගේ මහතා හෙළිතරවත් කලා. එන්නට තුරුව මේ සම්න්ධෙන් ශ්‍ර ලංකා ක්‍රිකට්ා යිතනේ දෂණ විමර්ෂණයකේ මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවන්සෙේ දෂණ විමර්ණයකේද අවධහනය ජොම වුණන වා දාල ෙලි රබ සබදධය හිට පු ක්‍රඩ ඇමති මහින්දදානන් දළත්කමක මහතාකින් ශ්‍රීලංකා ක්‍රිකට් දෂන විමර්ණනඒක ප්‍රකාශක් සටහන් කරගත් අතර එම ප්‍රකාශෝ සේ විමර්ෂණ කටයුතුආරම්භ කරුණා අනතුරුව ඒකට ශ්‍රලලාකා ක්‍රිට් තේරීමම් කමිටු සහති අරබින්දද සිල්වා උපුල් තරංග හිටපු ක්‍රිකට් නායක කුමර් සංගක්කාර සහ මහිල ජයවර්ධනයන්න කකේඩකයැන් ප්‍රකාශක් ලබාගැනීම සඳහා විවර්ණ කමිටුව වෙත කැඳවා තිබුණා කෙසේ වෙත් මහිල ජයවර්ධනකින් ප්‍රකාශක් ලබාගකිැීම සිද කරුණේ නැහ. මෙම සිදධිය සම්බන්ධින් ලබාගත් සාක්ෂයනුව කිසිදු පාවාදිී මක් සිදුව නොමැති බව අනාභරණීබී ඇැයි නිවේදනයක් නිකුත් කරමින් මෙම පරීක්‍ෂණ කටයුතු නවතාදැබීමට ඒ දිනේදී පොලිසිය තීරණය කලා. එමෙන්ම සිද්ධිය සම්බහන්ධින් කිසිදු සාක්ෂයක් ලැබී නොමැති බව පවසමින් ජා්‍යන්තර ක්‍රිකට් කවන්සලි දෂණ විවර්ෂණ ඒකේද නිවේදයක් නිකුත් කලළ ඒ දිනේති. මෙන්න සිද්ධිය සබහන්ධයෙන් අද පැවැතින්මාත් දෙහමු කිහි්ේකදීම අදහස් පලබනක්. මේ තත්වේ මම දකින්නේ හිටපු ක්‍රහිට ඇමතිවරයා එතුමා ඇමතිවර හැටිය. ඒකාේ තුළ සිදුවච්ච දෙයක් පිබඳව ප්‍රකාශයක් කරලාදනම එතකොට ඒ ප්‍රකාශයි නසලකාහරන්න බෑ ගවරට ප්‍රකාශයක්ර ොම පිබව පරීක්ෂණ සිදධවෙන්න ඕන හටවත් කලබල වෙන්න උමනාවක් නෑ පරීක්ෂණය සිදුවනක දගොල්ලට හොද පරක්ෂණ සිදදු වරදක් තියරන එලි. පරික්ෂ සිදුන හම වරදක් නැතිනන් ඒකත්තෙලිවේ. දැනට විමර්ශණ අවසන් නම් එවැන්නක් සිද්ධවෙලා නැත් නම් මහින්දානන්ද අලුත්්ගමගේ හිටපු අමාත්‍යවරයා. දැන දැනම චේතනාන් විතෝම කරලතියන්න පැමිණිල්ල සාවද්‍ය වැදි සහගත බොරු පැමිණිල්. එහෙමනම් මේ ඉදිරි දින කිහිපය තුළ දැනට ක්‍රියාත්මක වන නීතිය ප්‍රකාරවම දෙදාස්ථහන මේ අංක විසිහතර ධරණ ක්‍රඩාවයට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ දහතුන සහ දාහතර ඊ තියන වගන්ති ප්‍රකාරව. මේ අසත්‍ය ප්‍රකාශය කරන ලද, හිටපු අමාත්‍ය මහින්දාානන්ද අලුද්‍යමගේට එරහිව. නීතිය ප්‍රියාත්ම කළ යුතුයි. ඒ නිසා මේක මගහැරෑමේ හැකියාවක් මේ අදාළ විමර්ශණ ආයතනයට නෑ. මෙ අතර පරිීක්‍ෂණ කටයුතු නවතාදමීම සම්බන්ධයෙන් තම විරෝධය පල කරමින්, හිටපු අවත්‍ය මහින්දානන් දළුත්කමකම හතා මධ්‍ය වෙතා දහස් පල කලා. ොලි එකක ො ද න ට පස ම පැදිලවේ පරක්ෂ ති මගේ ප්‍රකාශ ද ව සබන්ධය ්‍රීඩකන් සබඳ හැකි. ම දන්න පොල ේකගේ මහ හ ැ ක ස න් හ ද ක ක පක්ශක ොරතු ක්ෂ ර ල යකගේ ප්‍රදාන මට කියන්න මේ පනත පරක් ති න් ැකි. ොක ේඩ නක ප වා දීම පන සම්ම න වැ ො ක්ෂ ක්ෂ ම් කරලා. හ ුව මයි හ .... త ක් . වත් කොරනාරෝගින් හතර දෙනකු හදනා ගැනීමත් සමග මෙරටින් හමුව කොරනාරෝගින් සංख්‍යාව දෙදාහ සැත්තෑ හතරක් දක්වා ඉහළගියයා. මෙ අතර කොළම ජිින්තුපිටියරි ප්‍රදේශය, කොෝුණනාරෝගෙකු හමුවද කොෝනා දෙවන ැල්ලක් පිළිබඳ අවධානමක් නැති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. िතුපිටේ කரோனா रोකයා ඇසු කළ පුදත්களின்ලින් සිද්න නිවසකහිපයක්, මේවනි විට වසා දමාතිබෙනවා පුදகளின் පහොස්දනකු ස්वाන් නිரோධදායින්ට ලක් කරුණ. මෙවමට ජिन्තුපිටිය පාර ඇතුළු ්‍රදේශස ළු මාර්ගहा, වෙද සල් විවෘර්තවයි පවතින්නේ. ප්‍රදේශය වසාදම මක්සිදුවන है. මෙඇතර මෙටින් හමෝ කොரோනාා රෝගින්ගේ සං්‍යාව, දෙදහ සැත්හතරක් දක්වා ඉහ ඇදී පූර්්ණ සුවය ලබා රොහල්වයින් පිටවගේ කොரோනා රෝගින් සංख්‍යාව, එදහස් අටසියාසූ පහක්, තවදුරටත් ප්‍රතිකාල් ලබන රෝගින් සංख්‍යාව, එකසි හැත්තෑට, වෛද තික්ෂණ යටතේහතුළිස් සහිධනකු පසුවනවා, කොரோනාා මරණ එකොලහක් සිද වනා. கල්පය நாවික හමුදා නිரோධන මධ්‍යස්ථාන නිரோධනය අවසන්ங்கள தවත් පුදகளின்ින් තුන් தෙනකු එම මධ්‍ය्यස්ථානෙන් පිටවගயா. அදல சௌக்கே பීක්ෂணது මෙම පුදகளின்ින් සදහාසිදු කරතිබෙනවා. එම சලබූ நாவிக்கහමුதாவே தවත් குரோனாரோගින් දෙதிෙනෙකු ரோහල්களின்ින් පිටවயா. எனු சுලබූ நாவிக்கහමුදා රனு விருුවන්ගේ ගන්න අටசிහත්ෑනවයක් දක්වා ඉහ ගොස්තිබෙනවා. ෞියාව ේලන් කුළිම වන්නේ ිගුවන් හමුදා කඳුරේ නිරෝධයින කටයුතු සාර්ථක අවසන් කළ පුද්ගලින් එකසය පනස් දෙදෙනෙකු සිය නිවස්මලාපිටත්වගිය, මෙම පිරිස විදේශන්හිසිට පැමිණිය අයයි. ගෙවී කිය පෑවිසිහතර තුළ ඉන්දියාවෙන් නව කොරෝණා ආසාධතින් විසි දහසකට වැඩි සංख්‍යාවක් වාර්තාාවී තිබෙනවා. මෙතෙක් ඉන්දාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාධතින් සංඛ්‍යාවමයයි. කරரோා වෛරසිෙන් වැඩිම පීඩාවකට ලක් වැත්තේ මහරා්ට තමල්නාඩු දිල්ලිසා ගුජරාට්්‍යයන ප්‍රාන්තයි. තමල් නාඩුවේ චන්නයි නුවරින් පමණක් ලක්ෂයකට අධික පිරිි සක්खවාර්තාාවනවා වි හෙවත් නො කොරුණා වෛරසය මෙෙවන් විට ලෝපුරක්ෝටි දොස් ලක්ෂ විසිදහස් නවදනෙකුට ආසාධනය වේතිබෙනවා. සවේලබා ඇති රෝකින් සංඛ්‍යාව හැතුුන් ලක්ෂ හැටතුන්දහ සත්්‍යිය දාහතක්. වෛරසේ ආසාතනය හේතුවෙන් මරණ පනස් ලක්ෂ විසි නවදහස් හැසිය හතරක් වාර්තාබනවා රටවන් හසුවන් පාලන ප්‍රදේශ දෙසය ධාතුනක වෛරසය ්‍යාප්තවී ඇති බවයි ලෝක සෞඛ සංවිධානය පවසන්නේ. ාකිස්ථාන විදේශ මාතවරයාාව වන ශාමහමුද ගුල්ෂිට කොරුණා වෛරසේ ආසාධන වී ඇති බවල් විදස්මාධ්‍යවාර්තා කරනවා. කොරොනාා වෛරසේ ආසාධනිය වූ එරට රජ, ජේෂ්්‍රතම දේශපාල්ලනායි කයාමහුයි. ඒ දිනේසිට පාකිස්ථාන විදේශමාත්වරයා සය නිවසේ සිට ප්‍රතිකාරලබනවා. ලොව වැඩම සාධතිින් සංඛ්‍යාවක් වාර්තාාවන අමරිකාාවෙන් ඒ දිනය තුළ පමණක් කොරෝනා ආසාධිතින් පලසද්දහස් හයිසි අසුතුන්දෙනකු වාර්තාාවේ තිබෙනවා. මෙෙලස අමරිකාවේ ප්‍රන්ථහතකින් වාර්තාගත ලෙස කොරෝුණ ආසාධතින් සහ වන්න සංඛ්‍යාව ඉහළයාමත් සබ, ෆ්ලීඩ ප්‍රාන්තය සුප්‍රකට මෑමිවෙල්ලනක්‍රේට ඇධර්නීතියද පණවාති වෙනවා. රිිකාව නිදහස්දින අදරිය දී ති අතර ඒවෙනුවෙන් රශ්මයෝ කඳුකරේ පිට ඇති හිටි පූජනාධිපතිවරුන්ගේ ශෛලම ස්මාර කසල උත්සවයක්ග සංගවිධාන කරතිබෙනවා. කෙසේ වෙතත් සමර උත්සවයට සහභාගි වන පුද්කලින්ට සමාජ දුරස්ථභාවේ අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් පමණක් මොකආවන්න පැල්ති හැකි බවයි සංවිධායකින් පවසන්නේෝෝ. රගේේ සමස්ත කොවිD-19 ආසාධතින් සං්‍යාව ලක්ෂ දෙක ඉක්මවාගයා. ඒ දින තුළ එරටින් නව ආසාධතන් හාරදහසකට අධික ප්‍රමාණයක් හඳුරාග නඇති බවයි එරට මාධ්‍යවාර්තා කරන්නේ මෙහේතුෙන් හජවන්දනාවටත බාතාඇල්ලිී ඇති බයි එරට සෞඛ්‍ය මාත්‍යශ්‍ය පෙන්වාදෙන්නේ. මෙ අතර ோක සௌක සංங்குධහනය දනිකව පවත්වන මාධසාකච්ඡාාවදී සඳහ් කළේ, ரோனா වරසේ மර්ධනී කිරීම සඳහා යථார்ර්ථය වටහාගෙන ලோපරාජ ජනතාව සහා රජ්‍යයන් අවධ ියතුමවයි. வරසේ පිළබந்து සளු දත්තම මෙன்ම සබෑ සொරූපය නිවති ලෙස වටහා ගැනීම මෙහිදී වැදකත් බවයි ලோක සෞක සවිානය පෙන්වා දෙන්නේ. ්‍රසිීලේ කරரோුණා වෛඩසේ ආසාදරයුවන්ගේ සංඛ්‍යාව, මලේනේ කයදශම පහ ඉක්මවාතිබෙනවා වරසෙන් දැඩි බලපැම්මෙල්ලූ දෙවන ටලෙස සැලකන්නේ බ්‍රසීලයයි මෙවනිවිට බ්‍රසිලේ නගර විෘත කැති අතර අපපනශාලා සමාජශාලා කයවර්ධන මධ්‍යස්ථානද විවෘත කරතිබෙනවා. රටේ ආර්ථිකය යනු මැද කොළඹ ආර්ථිකය බව එක්සත් ජාතික පක්ෂණයක රනිල් වික්‍රම සිංහ මහතා පවසනවා. මැද කොළෙඹ අලුත්කඩේ ප්‍රදේශය පැවති ජනහමුවකටෙක්වෙමින්, රලිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටිය. එක්සත් චාතික පක්ෂයේ අපේක්ෂිකවරුන් වඩ රවී කනාානායක දයකමගේ සාකල රනායකන මහතුරු නැතුළු දේශපාල නියෝජ ැන්කහිප දෙනකු මෙමවස්ථාවට එක්වසිටියා. ද පතු මනට පත් වෙලා කවරුත් ැති අවස්ථාව ම මේක බාරකත්තා දිරිියට ාව ොකද රට ර්තික න්න දකො ති බැංකව තියන කොට ො තියන තුො ල් ම තියන ත් ර තියන ැිො ගන්න තින්න තියන්න ැද කොලමට ඩින් ත් වැට කන්නවා ත් වැ ව වා එක ගනදයන න්න. අන්න ති නති තික මයි ට ර්තික ොක් ැ ව ො ට හ ති කියලා. මෙ අත්‍ර අවිශසාාවේල ක්කන භාෂනා කාරයේ දීද ප්‍රායිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් ජනහමුවෝක් පැවත්වනා. කොළඹ තිස්්‍රික් අපේක්ෂක අමල් පුසල්ල එකගේ මහතායි ය සංගවිත හනකරතිබුණේ, කොස්කම පැවති එක්සක් ජාතික පක්ෂ තරනහමෝටද රයිල් වික්‍රමසිංග මහතා සහභාකය වුණ සැමට එක්ව ජීවත්වේ හැකි රටක් ගොඩඟෙන බව සමකයි ජනබලවේගේනායක සජි ප්‍රමදා සමහතා පවසනවා. තන්කොඩි නඟගේේ පැවති ජනහමෝක් අමතමින් ඒ මහතාබේ බව කිය්‍යසිටයා.. පාර්ලිමන්තු මහතව නේට සගජන ලවගෙන් තරගවදි න අපේක්ෂකයන්ගේ ජය තහවරු කරනු ජනහමුවක් කාත්තන්කඩි නරේදී පවැත්පුන. සජිත් පේමදා සමහතාගේ ප්‍රධනත් පෙන්ට ඇති. එම චනහමුවට මහජන නියෝජචිතයන් කිහිප දෙෙනෙකු එක් සිටිය. මගේ තියාණන් අනුගමනය කරපු ඒ ප්‍රතිපත්තිය. ිරි සිදුව අපපුරට ිතටව ක්‍රියාපක කරලා. මේ රටකුල සියලු ජාතීන්ට සියලු ආගම්වලට කිසිම ප්‍රශ්නයක් නැතුව භාධාවක් නැතුව එකහා සමානව ජීගත්වීමේ යුගය අපි බිහිගරනොයි කියලා කමුුණනාසටික කියනකැම. එක එක ආතර බේදබින්නවීම් ඇති කරලා මේ රජය අපේ රටතුළ මහා විෂමාචාර්රී සමාජයක් නිර්මාණය කරලා හමාරයි. මම. ඇහැදියුම කියන්න කමති මේ බෙල් බේදබින්නවම් සියල්ලක්ම ඉවත් කරලා. ජාතිීන් අතර සහෝදරත්වය සංහිදියාව ආගම් අතර සහෝදරත්වය සංහිදියාව මිත්‍රශීරීත්වය එකමුතු භහව ස්ථාපනය කරලා. අපේ රටේ යම් වර්ගි කරනයට ලක්්වෙලා සිටන නම් ෆස් ලා ටිසන් සකටිසන් ටිසන් කියල මතකතියාගන්ද එහෙම කලාස් එකක් නෑ මේ රටේ ඉන්න සියලුම ජනතාව එකම එක ෆස් ලාසිකේ කියන එක තමුන්නාන්සලට ප්‍රකාශ කරන කැමති එසේ ප්‍රකාශ කරන උදන මතක තියාගන්න මම තමුන්නාන්සලාට නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලා. ත්‍රස්සවාදයක් අපේ රටෙන් තුරන් කරලා. අපි අනිවාරෙන්ම සවග සම්පන්න සහෝ දරත්වයෙන් ජීරපතන මාතෘ බුහුමයක් අපි නිර්මාණය කරමයි කිය මම මේ අස්ායි ප්‍රකාශ කර. වසර අටක් පුරා වසා ධමාතිබූ පන්නේගමුව සහල් සැකසුම් අධ්‍යස්ථානය යළි විවෘත්ත කෙරුණා. ඉන්දිය රජයේ සහයෝගෙන් එක්දහස්නවසේ අනු හදවසරේ ආරම්භ කල පණන්නේේගමුව සහල් සැකසු මධ්‍යස්ථානය විවිධ අඩුපාඩිහේතුවෙන් වසා දැමුණා. සතුස්ස හැත්තෑවන සංවත්සරයට සමගාබීව මෙම මධ්‍යස්ථානයේ සහල් නිෂ්පාදන කඩයතු යළි ආරම්භ කෙරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. ලමනා කරුණේ පාලන ඇම්ගම් අඩුපාඩු පුරුවලකම් නිසා ඒ කමාණන්කුල බැසි ලගිය. ඉතවස්සේ සතුස්සට ඒ අමතක වෙලා තිබුණ මේ අද පතුස ස්භාපතුවා මේකට විශාල උනන්දුවක් කරගෙන නැවතවරක් සතුස සතුව තියෙන නිවැනි දීමෝල් දෙකක්. නැවතවරක් වැඩ ආරම්භ කරන්න ය යෝජනා කරආධාරණ සහල් මික් ඇති පවත්තන්තත් කොවන්ට සාධාරණ අපිනීම කරපු මිල. තුරු නිෂ්පාද තවත් මැඩිකරල්ල අදා මාර්ග වැඩිකිරීමට ෙටටිතුරරි. ගිය පාලන කාලේදී යකඩ බරට විකුණන්න සූදානම් කරලා තිබ්බ සහල් මෝල් සංකීර්ණයක් තමයි අද පන්න ගමයද විවුත්ත වන්නේ එක ධාරිතාවය උපරිම මට්මට ගැන ත් දකුණු ලක්ක ජනතාවට බත සපයන්න පන්නේ ගමුව සහල් නාමය යටතේ සතුස සහල් සංකීර්ණය අද සිට ආරම්භ කෙරුණ තදත්සන්න ප්‍රදේශවල සිටින ගොවි ජනතාව සමගත් ගොවි සමුපකාරමගත් එකවේලා ගවි. ජැනතාවගේ පෝෂක සහල් සැකසුම් අධ්‍යස්ථානයක් ලෙස මේ සහල් සැකසුම් අධ්‍යස්සානය ඉදුරයේදී ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. මධ්‍යස්ථානය නිෂ්පාදනය කළ පළමු සහල්තුගේ තිස්ස මහාරාම රජමහා විහාරස්ථානය වෙත පෙහරින් රැගෙන නුලබවා. සතුස නයෝජ්ජ සහපති නීතිීඥ තුෂාරද දිසානාක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා. ලංකා පිංගං සස්ථාවට අත් මහිියංගනය උළු සහක් ගඩොල් කරමාන්ද ශාලාවේ අඩුපාඩු මඟහරවා ඒ සංවර්ධනය කිරීමට පේවරගන්නා බව අමාතය විමල් විරවංශ මතා පවසනවා. එම කර්මාද ශාලාවේ කටයතුෝ නිරීක්ෂණය කිරමින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ක්‍යසිටියයා. හඟු රජමහා විහාරස්ථාන වෙත පැමිණි අමාත්‍ය විමල් වීරවංශමහතා විහාරධපති பூචච ஊருලෑවත්த்தේ දම්මරක්්‍යත ස්වාමීන් වහන්සේ බැහැක ආශිර්වාද ලබාගත්තා. එහි ආගமிක වතාාවත්වල நிரத்தவிීම அனுතුவு அමාத்தවයා සුமන සමන් දේවාலே ආශිර්වාද පූජාවකටද එක්වුණ. இන්නනතුරවයි ලංකාපිගන් සස්ථාවට අයත් මහිියගට උළු සහ ගඩෝශාලාාව තත්වය අමා්‍යවරයාගේ නිීක්ෂණයට ලක්க்கූயே. ගන තිබෙන කම්මල නැවත වැඩකටතු ආරම්භ කරලා අරිබෝගි ජනතාවට අවශ්‍ය උලු සහ ගඩල්ල ටයිල් වර්ග නිපදවල අශ්‍යථාවය වව යොදධන්න පුළුව වෙලා තිබෙන මේ පහගගේ අවරදු දෙදක මාරකට වැඩිකාලයක් තිස්සේ නිෂ්පාදනයක් නොකර තිබිච තනක් දැන්ගේ යන්්‍ර සූත්‍රවර තිවිිච් ගැටලු නිවැරදි කරලා අපට පුළුවන් වෙලා තිබෙනවා කර්මාන්ත ශලාාව වැටතු නවත රම් කරන්න දිරේද මේ නි්පාදන ධාරිතාවය පුල් කරන්න පපුරොත්තු උපද ද තිබෙනවා ඔඩ්ුඩන් රමාන්ත සාලාාවත් මලඟට වැඩකටතු ආරම්මකිරීම සඳහ. ා විද්‍යාත්මක වටිනාකම් ඇති බවට හඳුනාගත් උතුරේ සිද්ධ ස්ථානංරක්ෂණය කරීමේ වැඩ පිවෙල ආරම්භ කර තිබෙනවා උතුරු ප්‍රදේශය පෞරානික ස්ථාන රසක් පුරාවි්‍යයක් දෙපාර්තමන්තු මගින් හඳුනා කෙන තිබෙනවා මෙමස්ථාන සංගක්ෂණයකිරීම වැඩ පිළි වෙල ක්‍රියාවට නංගවා අඇත්තේ අංශ කිහිපේක සහයෝගේ මතයි. ක්‍රස්තුවර්ශ පළමුුවන සියවසට අයත් පෞග්‍රාණික වටනාකම කින් යුත්, බෞ්්‍යාව නෙඩුන් කෙන සපුමල් ගස්කඩ ස්තූපේ සංග්‍රක්ෂණයකිරීම අද ආරම්භ වනා. පුරාවි්‍යාධ දෙපාර්තමේන්තු වහා සස්කෘතික කටයුතු අමාත්‍ය අංශය මෙම වැඩසටහන ක්‍රියාවට නැං වූයේ, පූච ගල්ගමුයේ ශාන්තබෝධස්වාමීන් වහන්සගේ මූිකත්වෙන්. සේවස් ගණනාවකට පස්ස තමා මෙමගේ උතුරේ පුරාණ දාගැබයක් සංරක්ෂණවන්න. ඒයනිසා මේ ඉතාමත්ත සුවිශේසි. ඇති මේ සඳහා ධාර්තර පරිත්‍යාගශීලීින් ලෝපුරා සිටින පරිත්‍යාග සීලීන්ගේ ශක්තිය නිසා මේ තරන්දුර අපට එන්න පුළුවන් නත් ඒ නිසාම. තින් අපි අපේදේ අපි රකින්න. වෘතිය න් ඩර්ථනනාහා බෙරවාද ශිල්පින්ගේ සංවිධනයේ පේටුවීම කොල්ලමදේ සිදුකරුණ. දිවයින පුරා විසිර සිින නර්තන හා බෙරවාදන ශිල්පියන්ගේ සුභසාධනය වෙනුවෙන් මෙම සංවිධානය පිහිටුවීමටයිපියවර ගැනනේ. බත්තරමුල්ල අපේ ගම පරිස්්‍රේදී එය ආරම්භ කෙරුණේ පෘතිය නර්ථන හා බෙරවාදන ශිල්පීන් රැසකගේ සහභාගත්වෙන්. හැමෝට මස්ටේජගනටන්න බෑ හැමෝට මදන්න දේ උගන්න්න විදිියක් නෑ. හැම දක්ෂය ශිල්පියක් හෝ සිසුවෙකුට තමන්ගේ හැකියාවන් පෙන්න්න අවස්ථාවක් කම්බිණි නෑ සමාරවස්ථාවලදී අපේ ඉන් අපේම. දර ශිල්පීට යම කරදයක් වුණොත් එඒයාලට කියන්න කෙනෙක් නෑ මොනහරිදයක් කරදයක් වුොත් ඒගුල අවසානයේ ඒගොල බලාපොරොතු සිද්ධ වෙන කාර්යෝකත් කරන්න කවුරුත් නෑ අන්න මේ සීහුදේම එකට එකතු කරගන තමයි සංවිධානය සුභසාධන සංවිධානයක් විදිට මුලෙින් අපි පටන්ගන්න තුනේ. මේ ශ්‍රී ලංකා වෘතිය නර්ථහා බෙරවාදන ශිල්පීන්ගේ සංවිධානය මේ ජාතියට මේ පොළුවට දායාදේ වෙන්නේ. බත්තහි ගැත ඕන අපි වගේ රටවල්වල ඇය විං යජනයට පත් කරන්න. ශ්‍රී ලංකාව ඉන්දියාව සහම මේ අසියානු දකුණවාසියනු කලාපේ රටවල් පමණයි දිමය සහ අන්තර් සම්බන්ධී කරණය පවත්තගනයන්න්නේ. එකනෙකා අතර ගෞරෝ කිරීම එකිනෙකාට වැදුම් පිදුම්රගැනීම සහ එකනෙකා තමන්ගේ ජාතිය හොබෝවාතැබීම ඔසුවාතැබීම කියන කාරණාව සිද්ධ කරන්න මේ දුණවාසියනු කලාපේ රටවල්ලයි විතරයි. බතහිරට එහෙමනෑ අමතාත් ඉතා හොඳින් හඳුන රතක් මේක. අමුත්තුෙන් සදාචාරාත්මක පණ්යේේ දේවල් උගන්නන් අවශ්‍යනෑ. ක්‍රමවේදයක්. සකස්කරගැනීම එය ඒකරාශී භූත කෙරගැනීම තමයි ඒ මණ්ඩල ඒ එකතු වෙලා අපිවත් සම්බන්ධ කරගන මේ කටයුත්තු මේ ආරම්භ කලතියන්නේ. ඒයට අපි කෘදියාංගම සුභාසිංචනය පිරිණනවා. මේ සමගිනි ස්වාදීින් රූපහනයේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමාර්ට පත්තලවා. ඔබට ස්වවිරාත්‍රයක්.